ஹாய் புவன், අන්තර්ජාලයේ සැරිසරණ විට සොයාගත් තවත් වැදගත් කරුණක් අප හැම දිනාගේම සාමාන්‍ය ජීවිතයට වැදගත් යයි මට සිතුන නිසා ඒ ඔබ හැමෝම ඉතමීමට අද මම බලාපොරොත්තු වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ යම්කිසි නිවසක කාන්තාවක් හදිසියේ මිය ගියා. මේ කාන්තාවගේ ඇස්වලින් නාස්වලින් කන්වලින් ලේ ගැලීම් සිදු වී තියෙන බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණා. පොලිස් කණ්ඩායමට අභිරහසක් වුණේ මෙය ඡේදවිහාන කර ගැනීමක්ද නැත්නම් ඝාතනයක්ද කියන බව. ඉතින් කර්ම කාරණා සොයා ගැනීමට අපහසු වෙච්ච නිසාවෙන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුට ආරාධනා කරා මේ පිළිබඳව කර්ම සොයා බලන ලෙස. චිකාගෝ නගරයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා පැමිණිල්ල පැය භාගයක් වගේ තුළ සොයාගත්තා මේ මරණය අභිරහසකමක් කියලා. ඔහු සඳහන් කරා මේ සීදී නසා ගැනීමක් හෝ ඝාතනයක් නොවන බව. මෙම මරණයට හේතු සාධක වුණේ ආසනික නැමැති විෂ වර්ගයේ ශරීරගත වීම බව සොයාගත් ඔහු තවදුරටත් ප්‍රකාශ කරා මෙය උදරයේම නිෂ්පාදනය වෙච්ච ආසනික නැමැති විෂ වර්ගය නිසා සිදුවෙච්ච මරණයක් බව. කරුණු කාරණා තවදුරටත් පරීක්ෂා කරන්න පවුලේ සියලු දෙනාගේම තොරතුරු රැස් කිරීමට හොයාගත්ත මොවුන් රාත්‍රී ආහාර සඳහා වැඩිපුර ඉස්සන් පොකුරි ඉස්සන් වැනි දේවල් ආහාර වශයෙන් ගන්නා බව. වැදගත්ම ප්‍රශ්නය වුණේ පවුලේ අනිත් අයට ප්‍රශ්නයක් නොවුන මෙම ආහාර කොහොමද මේ කාන්තාර ප්‍රමණක් මරණ සඳහා හේතුකාරක වුණේ කියන එක. මේ නිසාම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයේ විශේෂ පරීක්ෂණයක් පැවැත්වුවා. මෙහිදී හොයාගත්ත කරුණක් තමයි ඉස්සන් පොකුරිස්සන් වැනි සතුන්ගේ මෘදු කටුව තුළ පොටෑසියම් ආසනික වර්ගයේ සංඝටක වර්ග පහක් පමණ තිබෙනවා. මේවා නැවුම් තත්ත්වයේ පවතින අවස්ථාවලදී ශරීරයට අහිතකර නොවුණත් මීට තමත් වෙන දේවල් එකතු වීමෙන් විශේෂවර්ග සෑදීමට හැකි වෙන බව. ඉතින් පවුලේ තායගෙන් ළමගා තොරතුරු සොයාගත්තා මේ කාන්තාවගේ උදරයේ තිබිච්ච යම් කිසි රෝගයක් නිසාවෙන් දිනපතාම විටමින් සී පාවිච්චි කරන බව. මෙවිට මේ මහාචාර්යවරයා විසින් විශේෂ පරීක්ෂණයක් හොයාගත්තා. මේ විටමින් සී අර ඉස්සම් පොකුරිස්සන් වැනි සතුන්ගේ ශරීරයේ මෘදු කටුව තුළ තිබෙන ආසනික පොටෑසියම් ආසනික වර්ගයේ රසායනික ද්‍රව්‍ය සංකෘත ප්‍රතික්‍රියා කරලා ආසනික නැමැති විෂ වර්ගය නිෂ්පාද්‍ය වෙනවා බව. මේ නිසා ඒකේ මරණට හේතු වුණේ ඇය විසින් දිනපතා වැඩිපුර පන්නා ගන්නා වූ ඉස්සන් කුණු සංගණි ආහාර සමග විටමින් සී සංයෝජනය වීමෙන් නැතුණ ආසනයක් නිසා ඇගේ මරණය සිදු වුණා. මේ මරණය සිදුවීමට හේතුකාරක වුණේ බොහෝ වෙලාවට රුධිර නාලවල සංකූලතාවයක් රුධිර කේශ නාලිකාවල සංකූලතාව නිසා සිදුවෙච්ච ලේ වේගිරීම තමයි ඇස්නස් කාරණ වලින් ලේ කැලීමට හේතු වන්නේ. මේ නිසා ඔහු නියෝජනා කරා මින් ඉදිරියේදී ඉස්සන් පොකුරිස්සන් කුණිස්සන් වැනි ආහාර වර්ග ගන්න අයට විටමින් සී ගැනීම අහිතකර තත්ත්වයක් බවත් එයින් වැළකී සිටින බවත් ඔවුන් යෝජනා කරා.